අයිබෝවන් සැමට කලින් හරිදී හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන්. ප්‍රථමයෙන් දේශීය පුවත්. චීනයේ වුහාන් නගරයේ සිරවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා අද පෙරවරුවේ මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා අද පෙරවරුවේ මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-1423 දරන විශේෂ ගුවන් යානයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගියදා චීන බලධාරීන් විසින් වුහාන් නගරයේ වසා දැමීමට පියවර ගනු ලැබීමත් සමග ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස මුදවා ගැනීමට මෙරට රජයේ චීන බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කළා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙසයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ඊයේ පස්වරුවේ කරුණායක ගුවන්තොටුපළින් චීනය බලා පිටත්ව ගියේ. අදාළ ගුවන් යානය ඊයේ රාත්‍රියේ 11:33ට පමණ වුහාන් ගුවන්තොටුපළට ළඟා වී තිබුණා. අනතුරුව අද පෙරවරු 7:46ට UL-1423 දරන විශේෂ ගුවන් යානයෙන් වුහාන්හි සිටි ශ්‍රී ලංකික සිසුන් පිරිස දිවයිනට පැමිණි අතර ඔවුන් මත්තර ගුවන්තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. අපි ඔක්කොමලා බලාගෙන හිටියා මේ වුහාන් කියන ප්‍රදේශයේ නවත්තලා හිටපු අපේ ශිෂ්‍යෝ ඒකුල්ලෝගේ පවුලත්තායක 33 දෙනා සිටියේ. ඒ 33 දෙනාම අද උදේ සීනි වෙලාව 4:05 ළඟාවට පිට වුණා. වුහාන් නගරේ ඉඳලා එන ශිෂ්‍යෝ එක්ක 6:07 මේ වෙනකොට අපේ මේ බෙද කඩලිතු පටන් ගන්න පස්සේ 6:07 මේක ළඟාවට මේ වෙනකොට අවිල තියෙනවා. එසේම චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට නැවත ශ්‍රී ලංකාව බලා පැමිණි සියලුම ශ්‍රී ලාංකික සිසුන් දියතලාව යුද හමුදා කඳවුරේ රැඳවීමට ශ්‍රී ලංකා යුද හමුදාව පහසුකම් සලසා තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත දිනදා 4ක කාලයක් පුරා අදාළ සිසුන් පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ රඳවාගෙන රෝග නිරෝධායන කටයුතු සිදු කිරීමට නියමිතයි. ඊට අදාළව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අනියුක්ත 17 ඉංජිනේරු සේවා බලකායේ බටපිරිස් නිරෝධායන කටයුතු සිදු කිරීම සඳහා ගොඩනැගිලි දෙකක්ද ඉදිකිරීමට පියවරගෙන තිබුණා. මේ අතර කොරෝනා වෛරසය පාලනයට සහ ආසාදිතයින්ට ප්‍රතිකාර සිදු කරන කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 60ක ආරක්ෂිත මෙවරම් ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව එම ආරක්ෂිත මෙවරම් ජාතික බෝවන රෝග විද්‍යායතනය, රාකම උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පා මහරෝහල, මේගම මහරෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, රත්නපුර පළාත් මහරෝහල, බදුල්ල පළාත් මහරෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල වෙත ලබා දී තිබෙනවා. මේක පටන් ගන්න වෙල්කම් ටු ද පැරඩයිස් ඔෆ් ශ්‍රී ලංකා කියන නිසා එයාට කරුණාවෙන් තමයි මේ ඉංග්‍රීසි භාෂාවෙන් සහ චීන භාෂාවෙන් ඉනින් එකට තුලත් කිරීම මේ අතර මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම වෛරසය ආසාදනය වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 11,791ක් බවයි විදුස් මාධ්‍ය වාර්තා කළේ. මෙලෙස ජීවිත රැසක් බිලිගැනීමත් සමග ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශ කළ පරිදි චීනයට අමතරව තවත් රටවල් කිහිපයක කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වුණා. එසේම කොරෝනා වෛරසය ආසාදිතයෙකු ප්‍රථම වරට ස්පාඤ්ඤයෙන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ අතර චීනයේ වුහාන් නගරයේ සිට මත්තල ගුවන්තොටුපළට පැමිණි යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර ඇති බවයි අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. යුද හමුදා මූලික රෝහල දියතලාව එතන තමයි විශේෂ වාට්ටුවක් හදලා තියෙන්නේ දවස් 14ක නිරෝධායන කටයුතු සඳහා. ඒ දවස් 10 නිරෝධායන කටයුතු සඳහා රෝග නිවාරණ සම්බන්ධව ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂඥ වෛද්‍ය කර්නල් වෛද්‍ය සමින් සේමගේ තමයි අධීක්ෂණය දෙන්නේ යුද හමුදා ප්‍රතිසහ වැඩබලන ආරක්ෂක මණ්ඩල ප්‍රධානී උපදෙස්ක පරිදි. කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ බලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය විදේශ සම්බන්ධතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් සිදු කළා. ඒ ජනාධිපති කාර්යාලයේදී කොරෝනා වෛරසය පැතිරියාම වැළැක්වීමටත් චීනී සිටි සිසුන් මෙරටට රැගෙනීමටත් විශේෂඥ කමිටුවගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයාගේ විමසුමට ලක්වුණා. කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. වුහාන් නගරයේ සිට සිය රට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබා දී ඔවුන් රැකබලා ගන්නේ උපදෙස් ලබා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක කර්මාන්තය ආරක්ෂා කරමින් වත්මන් තත්වයට මුහුණ දීමට ගතයුතු පියවර පිළිබඳවද අවධානය යොමු කළා. රෝග පරීක්ෂණය සඳහා සහ රෝහල්වල පහසුකම් හැකි උපරිමයෙන් පුළුල් කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. චීනයේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය සලකා බලා චීන ජනාධිපතිවරයා සත්ව හිංසනයේ පිටුදැකීම සඳහා අනපනත් ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. කොරෝනා වෛරස් මේ රෝගය යම් කිසි විදියකට ජය ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපේ මේ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ යටතේ මේකට දැන් ඒගොල්ල ප්‍රතිකාර හොයනවා. වැල්ටිබ් බොටු මේකට උත්තරයක් කියලා භාවනා යෝගියෙක් හැටියට කෙනෙක් ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් අපි ඒක නොසලකා හරින්න ඕනේ නැහැ. චීන රජයට අපි කියන්නේ මෙවැනි අත්හදා බැලීම් වහා ඉක්මනින් කරන්නට කියලා. චීනය මේ ගැන කරුණු දෙකක් සැක කරලා තියෙනවා. එකෙක් තමයි වවුලා, අනිත් සතා තමයි චීන නාගයා. ඉතින් මේ දෙකම තවම නිශ්චිත කරගෙන නැහැ. ඉතින් සමහර අය කියනවා මේක ඇමරිකාවෙන් බෝකොල්ල එව්වා කියලා. ඉතින් මට හිතාගන්න අමාරු එහෙම එකක්. චීන ට්‍රිලියන් වලින් තමයි ඇමරිකන් ආණ්ඩුව දුවන්නේ. ඉතින් ඒ අනුව අපට කියන්න බෑ මේ චීනේ වෛරසයක් කියලා මේ මුළු ලෝකෙම අවුල් කරන්න සලසුම් කරා කියලා. ඒක එක සැරේට ඒ වගේ දෙයක් විශ්වාස කරන්න අමාරුයි. ඒ වගේම චීනයේ මේක හදලා මිනිසුන්ට අත්හදා බැලීමක් වැරදුනා කියලා අපිට කියන්න බෑ. දැනට මේක අනුමාන කරනවා ඒගොල්ලෝ යම් මස් වෙළඳ පොළක, ඒ කියන්නේ සජීවී සත්වයෝ පණ පිටි විකුණන සත්තු, ඒකෙදී විශේෂයෙන් වවුල්ු සහ නාගයෝ වන සහ සර්ප වර්ග විශාල වශයෙන් විකිණෙනවා. එතනින් මේක පැතිරීමේ ප්‍රවණතාවයක් තියෙන, ඒ ප්‍රදේශය තමයි වැඩිම පැතිරලා තියෙන්නේ. අපිට කියන්න බෑ චීනයට හෝ ලෝකෙ කිසිම රටකට සත්තු සම්පූර්ණයෙන් මරණයක නවත්තන්න කියලා. චීන ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා හිටනවා වහාම සත්ව හිංසනයේ පිටුදැකීම සඳහා අනපනත් වහාම ඉදිරිපත් කරන්න කියලා. 72 නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත ටීවී සහ සියත FM එක්ව සංවිධානය කළ ලස්සන ලංකා චිත්‍ර තරඟාවලිය අද උදෑසන කොළඹ විහාර මහදේවී එලිමහන් රංගපීඨයේදී ආරම්භ වුණා. දිවයිනේ නන් දෙසින් පැමිණි දරු දැරියන් මෙම චිත්‍ර තරඟය සඳහා සහභාගී වී සිටිනවා. දෙවන නිදහස් සමරු උළෙලට සමගාමීව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත ටීවී සහ සියත FM ප්‍රමුඛ අප මාධ්‍යාලය විසින් සංවිධානය කළ ලස්සන ලංකා චිත්‍ර තරඟාවලිය අද උදැසන ආරම්භ වුණා. ඒ කොළඹ විහාර මහදේවී එලිමහන් රංගපීඨයේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂන්ත කාර්යපිරිපු මහතාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම චිත්‍ර තරඟාවලියට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ පී සිටිනවා. තුනත් හයත්, වයස අවුරුදු 6ත් 9ත්, වයස අවුරුදු 9ත් 12ත් සහ වයස අවුරුදු 12ත් 15ත් අතර වයස් කාණ්ඩ 4ක් යටතේ දූ දරුවන් මෙම චිත්‍ර තරඟය සඳහා සහභාගී වී සිටිනවා. තරඟය ජයග්‍රහණය කරන දරු දැරියන්ට වටිනා මුදල් ත්‍යාගමින්ම පාපැදිය තුළු විශේෂ ත්‍යාග පිරිනැමීමටද වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අප සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එසේම තරඟයට සහභාගී වන දරු දැරියන් ඇගීම සඳහාද ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දීමටද අප සියලු කටයුතු මෙවැනි විට සූදානම් කර තිබෙනවා.
ලක්සම්බර්ග් විදේශ අමාත්‍ය ජීන් අසෙල්බර්න් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ සිදු වුණා. ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාක්ෂික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත ලක්සම්බර්ග් විදේශ අමාත්‍ය ජීන් අසෙල්බර්න් මහතා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේදී දිරටේ සම්බන්ධතා තරකර ගැනීමට තමන් දක්වන උනන්දුව පළ කළ ලක්සම්බර්ග් විදේශ කටයුතු අමාත්‍යවරයා දිරටම කුඩා රාජ්‍යයන් බැවින් බොහෝ සමානතා පවතින බවද ප්‍රකාශ කළා. පුනර්ජනනීය බලශක්ති බාණ්ඩ ප්‍රවාහන සහ මූල්‍ය ක්ෂේත්‍රයේදී ලක්සම්බර්ග් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි සහාය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ලක්සම්බර්ග් රාජ්‍යයට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උපකාර කිරීමේ හැකියාව පවතින බවද ලක්සම්බර්ග් විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පෙරමුණ විසින් ගොඩනැගීමට නියමිත නව සංධානය පිළිබඳව සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ගොඩනැගීමට නියමිත නව සංධානයට සහාය පළ කරන මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් ගොඩනැගීමට නියමිත පුළුල් සංධානය පිළිබඳව මෙන්ම නාම යෝජනා ලබා දීමේ ක්‍රියාවලිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. සංධානයේ නායකත්වය සහ මහලේකම්පත් කිරීමේ බලය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලැබුණා. මේ අනුව දැන් අපි මේ පුළුල් සන්ධානයේ සැදීමේ වැඩ කටයුතු කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වුණු අපේක්ෂකත්වය ලැබුණා, පක්ෂ නායකකම ලැබුණා, සන්ධානයේ නායකත්වය ලැබුණා. ඕන ගමනක් හිමි යන්න ඕනේ. මේ ආණ්ඩු පක්ෂයේ මෙච්චර කාලෙ දින්නේ මේ අපේ තියෙන මේ පොඩි ප්‍රශ්න වලින්. ඉතින් අපි මේ ප්‍රශ්නේ निराකරණය කරගත්තාට පස්සේ ආණ්ඩුවට ඉදිරියේදී දේශපාලන වශයෙන් ලොකු බලපෑමක් ඇති වෙනවා. නැවත එක්සත් ජාතික පක්ෂ ස්වර්ණ මේ විශේෂයෙන්ම ඉදිරි සන්ධානයේ හදන හැටි, ඒ වගේම ඒකේ නියෝජනය සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී අර සියලු දේශපාලන පක්ෂයකට එකතු කරගෙන කොහොමද අපි තරඟ කරන්නේ කියන කාරණය ගැන දීර්ඝ සාකච්ඡා කරනවා. ඊයේ ලැබිච්ච ප්‍රතිඵලය ගැන ඔබතුමාට සන්තෝෂ. ඔව්, ඒකේ අඩුපාඩුකම් තිබුණත් අපි එතනින් නැගිටින්න ඕනේ. ඒ නිසා සම්දානයේ හැදීම ගැන තියෙන එකඟතාවය, ඒ වගේම නාම යෝජනා බාර ගැනීම, ඒ වගේම නාම යෝජනා සිදු කිරීම, දේශපාලන ව්‍යාපාරය ගැන, ඒ ගැන සාකච්ඡා වෙලා තියෙන කාරණා අපි පුළුල්ව සාකච්ඡා කරලා එකඟතාවයකින් ඉදිරියට යන්න තමයි තීරණය කරලා තිබෙන්නේ. ඔන්න වෛද්‍ය සේවය ගැන ලබන සතියේ මම ප්‍රකාශ කරනවා. අනේ ඔබතුමා වෙනදා හැමදාම කතා කරන ඔෆිස් එකේ. ඔබතුමාලට නිදහස තියෙන අවිල මාත් එක කතා කරන්නේ. ලබන සතියේ ඒක ක්‍රියාත්මක කරනවා. ඔබතුමාට සියලු බලතලක් නැත්නම් ඇයි බය වෙන්න දෙයක් නැහැ. ඔබතුමාලට දැන් අහන්නෙත් නැතුව ඇතුළට එන්න අවස්ථාවක් ලැබුණා. ඊතුරට සමුලාංශලා ගෞරව කරලා ලබන සතියේ මම ඒක ගැන කතා කරනවා. කොහොමද සතිය? එක්සත් ජාතික පක්ෂය මේ වන විට කැඩි වෙන් වී ගොස් ඇති බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එක්සත් ජාතික පක්ෂයේ නායකයාට ගරු කරන්න නියෝජ්‍ය නායකයා දන්නේ නැහැ. නියෝජ්‍ය නායකයාගේ අයිතිවාසිකම් ලබා දෙන්න නායකයා දන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේක ඇතුලේ මේ පවතින තත්වය මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 20කටත් ආය ඔලුව උස්සන්න බෑ. දැන් සීසී කඩ කැඩලා තියෙන්නේ. ඉතින් අපිට වැඩක් නැහැ. මේ පක්ෂය අපිට තිබුණත් එකයි නැතත් එකයි. අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනාධිපතිතුමා ආණ්ඩුව අපේ වැඩේ කරාන යනවා. අපිට මේ ගැටුම් නවත්තන්න පුළුවන් නම් අපි නවත්තුන. අපිට මේකට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සභාපති ලේකම් ධුරය, පොදු ජන පෙරමුණට ජාතික සංවිධායක ධුරය, උප ලේකම් ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා තියෙනවා. මේ නෑ නෑ, තාම අපේ පක්ෂයේ සාකච්ඡාවල් ඉවර වෙලා නැහැ. සාධාරණව අනිත් පක්ෂවලට අවස්ථාව දෙනවා. නමුත් ප්‍රධාන මුදුමල්කඩ මුල් පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන කරුණ පොහොට්ටු කියන එක අපි කවුරුත් එක මතක තියාගන්න ඕන කාටද? ඒ කියන්නේ පොහොට්ටුද ඔබතුමා තරම් කරන්නේ කරනවා? ඔව්, පොහොට්ටුව. ජනතාව කැමති ලාංජරයට. ජනතාවට ඕන දේ අපි කරනවා මිසක් එක එක කෙනාට ඕන දේවල් කරන්න බෑ. මෙරට දේශපාලනය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් අවශ්‍ය පදනම සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් වී පෙරේරා මහතා පවසනවා. ඒ උඩුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ රටේ දේශපාලනය තුළ විප්ලවීය වෙනසක් කරන්න අවශ්‍ය පදනම දැන් සකස් වෙමින් තිබෙනවා. ඒ වගේම මම එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන්, ඒ වගේම අපේ හිතවත් සියලුම දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා
විසීමෙන් කටයුතු කරන්න ඔබ බලාපොරොත්තු වන යහපත් වූ දේශපාලන වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය පරිසරය දැන් සකස් වෙමින් තියෙනවා. දැන් ජනතාව උඩ පැනලා දුන්නනේ පොහට්ටුවට ගෝඩාවේ ජනාධිපති කරන්නේ හරිද? දැන් සනීපද? දැන් බඩු මිල අඩු වුණා. මිනිසුනේ ප්‍රශ්න විසඳුණා. පොරට එක තියෙනවද? පාසල් පොට් එක හම්බුණා. නිලැඳුම වෙලාවට හම්බුණා. රටේ තොටේ ප්‍රශ්න විසඳුණා. ආ කොන්ත්‍රාත් කරපු අහිංසක පුංචි කොන්ත්‍රාත් කරුවන්ගේ මුදල් ටික ලැබුණාද? මුකුත් නැහැ. අයියේ තමයි. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්වයේ හේතුවෙන් මෙවර මහමැතිවරණය නිසැකවම පරාජය වන බව රාජ්‍ය මාධ්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයට අලුත් මුහුණුවරක් ලැබිලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියටත්, සජිත් ප්‍රේමදාස මැතිතුමා මැතිවරණය මෙහෙවන නායකයා හැටියටත්. අපි අහනවා ගිය ජනාධිපතිවරණයේදී ඕක නෙවෙයිද සිදු වුණේ? ඒ මැතිවරණයේදී සිදු වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයා මැතිවරණය මෙහෙව්වා විතරක් නෙවෙයි, ඊළඟ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත් බාරගන්න සූදානමින් හිටියා. හැබැයි එතුමාගේ තියෙන පෞද්ගලික බලාපොරොත්තු රටේ ජනතාව ඉටු කරන්න සූදානම් නැහැ. ඉතින් එක්සත් ජාතික පක්ෂය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ඇති කරගෙන තියෙන විසඳුම අපිට පේන්න තියෙනවා. ඊළඟ මැතිවරණයේදී ඔවුන් ආසන 60ක් බලාපොරොත්තු වුණා නම් ආසන 40ක් දක්වා අඩු වෙන තීන්දුවක් තමයි මේ අරගෙන තියෙන්නේ. 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් වුණාට පස්සේ ගිහිල්ලා මාතර රැස්වීමේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් අපි නෙළුම් පොහට්ටුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිදිනවා කියලා අපිට අභියෝග කරද්දී අපි එළියට බැහැලා මේ රටේ මහජනතාවත් එක්ක හිටගෙන අපේ පාක්ෂික හිටගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනැගුවා විතරක් නෙවෙයි මැතිවරණ දෙකක් ජයග්‍රහණය කරලා තුන්වෙනි මැතිවරණ ජයග්‍රහණයේ අභියස අද අපි ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට දැන් අභියෝගයක් කරන්න සූදානම්. එතුමාට ශක්තිය විශ්වාසය තියෙනවා නම් වහාම එක්සත් ජාතික පක්ෂයෙන් නයින් වෙලා වෙනම මැතිවරණයට තරඟ කරන්න සූදානම් වෙන්න. කොළඹ සහ යාපනය අතර නව ගුවන් සේවාවක් අද සිට ආරම්භ වෙනවා. රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරීමේ අරමුණින් මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක කරන බවයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්තන හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. කොළඹ සහ යාපනය අතර නව ගුවන් සේවාවක් අද සිට ආරම්භ වෙනවා. රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරීමේ අරමුණින් මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක කරන බවයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශයේ පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මෙරට අභ්‍යන්තර ගුවන් සේවා පුළුල් කරන බවට සහතික වී ඇති බවයි. ඒ අනුව යාපනයේ මඩකලපුව මත්තල කටුනායක ගුවන්තුරුපළ ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන්කමන් වැඩි කිරීමටද රජයේ අවධානය යොමු ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා. ART 72 වර්ගයේ මගින් 70ක් එකවර ගෙන යා හැකි ගුවන් යානයක් මේ සඳහා යොදවන අතර සෑම සෙනසුරාදාවකම මෙන්ම සඳුදා සහ බදාදා යන දිනයන්හි අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා. කොළඹ සිට යාපනයට ගමන් කිරීම සඳහා එක් මගියෙකුගෙන් අය කරන මුදල ₹7500. ඒ අනුව කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹට පැමිණීම සඳහා එක් මගියෙකුගෙන් අය කරන මුදල ₹15000ක්. මීට පෙර යාපනයේ කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වූ කාලයේදී මගියෙකුගෙන් ₹33000ක මුදලක් අය කරගෙන තිබූ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.